මේ බණටික අපිත් බණ කැහුවා කියලා කුටුකුටුගගා බනාහලිවෙර වෙලා යනකුට කිය කියා යන එකත් නෙවි. ඔය ඉන්න ආශනයම ඔය ඉඳගෙන ඉන්න විදිහම හිතුනොත් එහෙම අනේ මං දැන් කොසිදන්නේ. අපිට මෙච්චර කාලයක් මොකක් දුණේ අපි කොහොමද මේකින් ගැලවෙන්නේ කියලා හිතුනොත් බනතික හලා නුවන තියෙනව නම් එහෙම හිතෙනවා. මං අද ඔබට කියල දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙවැනි දහම් පරියායා. දවසක් සඟ පිරිසමැද අපි බුදුරජාණන් වහන්සේ මේ මහපුොළුවන් නියසිලට පස් පිඩක් ගත්තා නියසිලට කිරට පොඩ්ඩක්න පස්ස එකතු වෙන්නේ බුදුරජාණන් වහන්සියහනව සංගයාගෙන් මෙදැන් රහතන් වහන් සේලා පංවත් මහනන මේ නේසිලේතියන පස්්ටිකද වැඩි මහපොළුවීතියෙන පස්ද සංගය අෞත්තර දෙනව ස්වාමිණී භාග්‍යතුන් වහන්ස මේ නියසිලේතියන පස්්ටිගට මේ මහපොළුවේ නසිලේතියන පස් ප්‍රමාණෙන් කොහොම ගුණ කරලා කියන්තද උපමාවක් නෑ සංක්‍යාවක් නෑකිවව. මහපොලොවේ පස්මයි වැඩී නියසිරට ගට පස්ටික නිවීකිව. බුදුරජාණන්සේ වදන්න ඒව මේවකෝ භික්කවේ පින්වත් මහන අන්නෙහි වගේ මේ මිනිස්සු අතරින් මැරණ අයගෙන් මහපොළෝ වගේ ප්‍රමාාණයක් සතර අපායි යන්නේ නසිලට වගේ ගත් පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මනුස්සෙක් වත්තු වෙන්නේ. සියල්ල දන්න සියල්ල දක්නාවූ තතාගතයන් වහන්සේ යම් රාත්‍රියක සම්බා සම්බුදනාද යම් රාත්‍රියක පිරිනුවම් පානවාද ඒ අතර දේශනා කරන දේ සබ්බන්තන් තතේවහොතිී නොව්ඥතා ඒ විදිහටමයි වෙන්නේ වෙනස් විදිගට වෙන්නේ. එහෙනම් මැරෙන මිනිස්සු අතරින් මහා පොලොෝ වගේ ප්‍රමාණයක් සතර අපාය ජනවා නියසිලට ගත්ත පස්පිඩක් වගේ ඉතා මස්සුළු පිරිසක් ආය මනුස්සික්කොත් වෙන්නේ. මම මේ අවුරුදු පහළවක් විතර කාලයක් ඇතුළද මටත් මිනිස්සු මැරෙනවා අහන්ඩ ලැබෙනවා. දර්මේ දෙවුණු පවුණු කරන සංගය ඉද නිසා ඒ වගේම යං යං විදිහකට සත්පුරුස ඇතු ඇසුර නිසා මිනිසු මැරුුණට පසේ ඉපදන තැම්මං අහලතියනවා. මේ අවුරදු පහළක් වගේ කාලයක් ඇතුලට මැරිච්ච මිනිසුන්ගේ තුන් හතර දෙනහි දිවිල්ලූ කිප දිලතිීම අනි සියලු දෙනා දුගතිීය. රදු පහලවට මිනිස්සුතු හතර පස් නද මැරුුණි දවසකට සුරාවින්ම කීදනෙක් මැරෙනවද. බෙල්ලි වෙල්ලාගෙන කීදනෙක් මැරෙනවද මැරෙන මැරෙන සත්ත්වයා කොහෙ දෙන්නේ. ඉදි උපාසකම්මල සිලුත් ගන්නවාන්නේේ ඔය අවුරුදු පහල වැතුලත සිල්ගත්ත උපාසකම්මලාව මැරෙන් දැතින හයහත් දහක්වත් සිල්ගත් උපාසකම්මලාටහත්වෙන වෙන්න හ. ඇ මෙන මේ පරියායෙන් තේරුම් ගන්ඩ මේක වෙච්ච දෙයක්. අනුරාධපුරේ කිිට්ටුව ගමක ආච්චයම් මකිනෙක් හතර පෝයිටම සිල්ගන්නවා පන්සලේවත් අසපුයවත් නෙවෙේ. ස්වර්ණ මාලී වහන් සෑරජාණන් වන්සගේ මලුවේ. එක පෝයක් නෙවේ හතර පෝයිටම දැන් ගොඩක් උන්දල සිල්ගත්තට පස්සේ හතරට මල්ල කකිහිල්ලි ගහගෙන ගෙදිරයනවනේ මුොන්දහෙම නෑ රැල්ලිවෙන ක සෑ මළුවඉන්නේ. ගොඩාක් සිල්ගත්තත් මිනිස්සු අවසාන ලෙඩිවෙලා ලෙඩෑන්දී හරි ස්පිරිතාලේ බටගාල හරි තමයි වයිස ාච්චිලව මැරන්නේ. මුොන්දැහෙමනෑ පෝයේ දවස සිල් ඇරන් ඉද්දිින් රුවන්වලි සෑ මලුවම මැරුුණා. ගංහතක පැතිරි ලගියා දෙව්ලෝගී වග මේ දැන් පොරිිදුව ගැන්ගටයනවා මලපරීතික් වෙලා මේ කාදාහගන්න පුළුවත් දෙයන්න වී. ඒරි පස්සේ මල පෙරේදිකෙන් මැහුවා. උඹ හතර පොට සිරගත්ත නේද රුවන්ගලි සෑයි නේද හිටිය. රුවන්ගලි සෑන මලක් පොදලත් මිනිසු දෙවල්ලෝ ගැන් වනයද රුවන්ගල සෑය පඩියට වැඩකරපු අයත් දෙවුලෝ නේ දන්නේ. උඹල මොකදද මේ වනේ කියලා. පංහදුනී දෙවියන්ට දෙවුලෝ ඉපදුන පින පේනවා. ප්‍රේතයන්ට ප්‍රේතෙක් වුණ පාපේ පේනවා. අපායගියකාට යම රජ්ජුරෝ කරපු පාපේ සිහි කරනවා. මිනිස්සුන්ට වගක් මතක නෑ. ඕක තමයි ලෝකී. අර ප්‍රේතිී පොළොවේ අත්ගගහ මේ කටින් කෙල වැැක්කරී වැැක්කරී කියනවා කුුණු ගඳ ගහන කටින් කියනවා. අපි සිල් ගත්තට රෑ බුදියනකුට රුවන්ගලි සෑට පස්සහරවල බුදියගත්තේ එහි පාපේ. රුවන්ගලි මහන්සෑයට පස්සහරෝප එක කෙනෙ දුගදේ පැත්දුවනම් දැෙන් නම් අන්ඩිල කරන වැඩ නියසිලේ උපමාව හරි. ඒ කාන්ත සත්්‍යය. මුදල සීලේ කියල හිතන්නේ සුදුරෙද්දා පොරවගෙන ඇවිල්ල උදේ පාන්දර අතට සුදුරෙදිකඇල්ලකු තර මේ බණමඩුවට ඇවිල්ල බිත්තියට හේත්තු වෙලා කකුල් දෙක ඉසර හැට දෙක්කරගෙන ඉඳගැ ඔළුව පාත්කොරගෙන ඉන්නක තමයි අපේ උඳලගේ සීලයේ. සිල් පදාට දන් නැත්වී. ුරදුගනන් හම පයකටම සිල්ගන්න සිල්පද අට දන්න ැතිේ ආච්චල සලවා. අහෝ මෙවැනි ධර්මයක් ඇහිල්ලත් අව් බෝධයම් සීලයක පීදැට බෑ. සමාරය උතුරසලුව ගලොහො සීලීවරයි කියල හැන්දෑැවැඩි කියල උතුර සසලුව ගලවල හොන්තටට කන්නවා. ඉරස් රුවංගලිසයේත් සිල්ගන්නඇද. උදේ පාන්දරමි දැක්ක කෙනෙක් කිව්. රුවන්ගලි සහේ පෝයට පංහය දහක් සිල්ගරනවා පාන්දර හතරට මාළුපානුුවේ කැඳයිදන්න වලුවොක් කෝටම ඔක්කෝම කනුම බොනම පාන්දර හතරට විකාල භෝජනා සිල්පදය සමාදංගනො පහුවදා ඉර නැගෙන කල් ආහාරයක් ගන්න බෑ එකතමයි සීලේ. මහා සෑ මළුවම හාර පන්දහක්ගේ සිල්කැඩෙනෝ. බොරුවට උජාරුවට තමන්ට ලකුුණු දාගෙනයඉන්නවා අපි තුරුවන්ගලි සෑයේ සිිල්දැරම් දැන් දෙව්ුලෝ යන්නේ කියලා. සෝභනයට දෙවුලෝ යන්න සතතියට දෙවුලෝ යන්නේ. රුවන්ගලි මහසෑයට පස්ස දමපු අම්මට එහෙමඋුණනං චෛත්‍ය බෝධිවට කකුල දික්කරගෙන ඉන්න වයසකුන්දලා ඉරණම කිසිේද. හොයාගන්න නැති ඇති චෛත්‍යයකට බෝධයකට කුලදධාපු නැතියචි. කිසිස් රද්ධාවක් නෑ. පින්වත්න ස්සර සංඝයා? ල්පද පණුවවන්න කලින් ලෝන සෝරවික කියලා මත්වතුර බිව්වා අපි ගත්තු තදකාලෙ තිි්ජ වගේ සිිල්පද තිබබෙන සුරාමරේ පා කියලා සාගති කියන ආදුරුවන්ට එක පෙවුණ ගොඩාක් පි්ඩපාති පොඩ්ඩ පොඩ්ඩ ලැබුණ බිව්වා හොන්තටම විරිවෙලා කානුවක වෙටුණා සංගය උත්සගෙන ගිහිල්ල වෙහිරරි තිබ්බා බුදුරජාණන්ේ බලන්ට වෙද භාගතු වන්සේ ආසන ඉද්දිී මේවාගේ ඇඳේ ඉන්නවා සාගත හන්දුුරු සංගය ඔලුව දාල තිබ බදුරජාණන්සගේ පැත්තට. අරහාදුරු වෙරිමර ගාතයේ කැරකිල කකුල දානවා බුදුරජාන්ගේ පැත්තට. දෙතුන් අදාවක් ආයසමතුනී ශාස්තෘන් වන්සේ වැඩින්න කියෙල හරනවා ආයුත්කකුල දානවා එදා බුදුරජාණන්සේ සංඝයග ඇහවා පින්වත් මහනෙන මේ සාගත කලින් තිබ ්‍රද්ධාව දැන්තිීනවාදවා. අනි නෑස්වාමිනය කිවෝ. මොකක් මුල් කරන දෙක කිවේ. භීබියක මුල් කරගන නෙවෙයි. මොකක් මුල් කරනද කිවේ. කකුල් දෙක දහ එක මුල් කරගෙන. යම් දෙයක් බිවට පසේ ශ්‍රද්ධාව නැති කරනවනම් එවැනි දේවල් බොඩ්ඩ ොනිද කිලහවා නෑස්වාමිනය කිවවා. අන් නිදාත්තුන් ලෝකටම බුදුරජාණන්සිේ සිල්පදී පෙනවවා සුරාමරේ පානයේ පාචිතතය. කකුල් දැමියව මුල් කරගනවා. සුරහ වලඳීම සිිල්පද්ිකට හනියක් ව. ඒවගේ දෙැකුණ මෙහිනම් හොඳයි වෙන බණ මඩුවලට ගියම කකුල් දික්කරගරෝ. කරන්න දෙන්න වටාපද තියාගෙන මෙම බණ කියන මූුණ විතරක් පේට කොයි වෙලා කකුල් දෙගෙහිීම කොරයි දන්න වයසකුදලා. නොන්දකින් කියාගෙන බණ මණඩුව ඉටගරන්නේ. මේ ලෝකසත්වයා ඒ අගහුරුවේ මුල් කරගෙන දුගතිය උපදිනවා. ඒ ඒමනම් කොල්ලොකුරොට්ට ගලි මහන්සෑය ජයසර හහාබෝධි න්සේ දළද හාන්දුරෝ මයි අංගලි සෑහය සේරවිල සෑය ඔය වගේ උතුන් ඒවගේ ධාතුන් වන්සේලා ප්‍රදර්ශන වලදී කැමරා ඇරගෙන පොටෝ ගහග වීඩියෝ කරන කොල්ලෝ මැරුණට ප දුගතියයි. සමාවගත්තේ නැත්තන් දුගතිීයයි. තුන් ලෝකට අග්‍ර ශාස්තරූ බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ කිවීම කෙනෙක් අත උස්සන් දක්ෂයක් මේ දෙවිය මරු බමුන් සහිත ලෝකේ නෑ ුදුරජාණන්හන්සේ දැක්කට පස්සේ අත්දෙක එකතු කල්ලා සිරසේතියාගෙන සාධකාර දෙන එකක් තියෙන්නේ. කැමරාපෝර්ණ උසන්නේ. පින තියෙනවන වැරද්ද වැරද්දවසෙන් තේරුම් ගඩ නිහතමානිනං ඒ පිංවන්තයා ස්වර්ණමාලී සෑරජුන් වහන්සේ ළඟට ගිහිල්ලා දොන්්ඩ නමස්කාර කල්ල විච්චි වැරදිවලට සමාවැරං අලුතින් හැදින්ට ඉක්මනට ව වහා කෞුදු දන්නේ හිට මැරීද කියලා. මැරෙනකුට පවු කන්දරාවන් තියාගෙන මැරෙන්ටි පා. රුවන් වලි මහන්සෑ මලුවයි පෝයිදාට පහුවද හතර කුණේ පරිවාර චෛතළඟට යන්න බැෑ කියල මට හන්තුරණමක් කවෙවලකිව ම ගේදෑ. චූගන්ධ. රෑට සිල්ගන්නවුම් රෑ අඩනින් දෙෙන් ඇවෙල චූ කරනවා. මේ සත්වයා සුදුරරිද්ධ පොරවාගෙන හිටියට. ැරුණට පසෙ කොහහි පදීද. මම දැකල තියෙනවා සිල්ගත් උපාසක ඇත්තෝ පන්සලේම පෝය දවසට සිිල් අරම් බෝධයට එහ පැත්තෙන් ගිල බඩි කොට ගන. සුදුරෙද්ද පොරවා ගත්තර සුගතිය ඇයි කෙල්හිතන්ඩපා. සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ නිරසියටට පස් පිඩක් කරම් වදාලා. පත් මහනන මැරෙන මිනිසුන්ගෙන් දෙව්ලෝ හෝ මනුසෙක්කවෙන්නේ මේ නියසීලට ගත්ත පස් පිඩ වගේ මේ මහපොලොෝ වගේ ප්‍රමාණයක් සතරපායෙන් කියලා මොන්ව සෝබනය තිවිලද ඇයි මේ මිනිසු පින් කරන්න නැද්ද වෙෙරවියා රදනව පන්සල් හදනවා ඇති මිනිසු දෙව්ලොෝ යන්දි බයි ඒවා කරන්නත් නමට නම්ම කියනවා නම් ඕනම ජරාවක් මේ බුද්ධසාාසනයෙන් අපි බුද්ධ සාසනට කොච්චර අපි දසවෙඩ ෝනිද මේ සතරාපායි නිදහස් වන්න ධර්මයක් අපි දැහෙනවට. මේ සඟරුවන දකිනෙකට කොච්චර පහංවෙඩ ඕනෙද සමහර පන්සල්වල තියෙනවා. පන්සලි මොකාකරරි වැඩක් කරනවා පුඩු සෙට්ට එකක් ගෙනත් දෙනවා එක ටිනේ බාරගන්නවා. එකොළ උපාසකම්ම හාමුදුරන්ට කතා කරන්නේ තමන්ගේ මිනිහට වගේ. නිරේ උපදිනවා මැරුුණට පස්සේ. කටින සීයක් කළත්. සංග ගහුරවය. මේ කසාවත මේ ලෝකෙන් නැතිවෙල යන දවසක්කෙනවා. මේ කසාාවද ලෝකෙන් නැතිවෙල යන දවසක්කෙනවා මේ කසාාව තායි ලෝකෙට පහළ වෙන්නේ බුදුකෙනෙක් පහළ වෙලා එහි භික්ෂු භාවෙන් තමයි සිවුර ලෝකෙට දෙන්නේ. ඒ බුදුරජාණාන්සිට සිවුර දෙන්නේ මහා බ්‍රහ්මයා. මේ සිවරදාගන්න බැරුව කී කෝටියක් කණඩාන්ඩා වැලිපි වැල පින්නුවද. හොඳ ඩිගරගන්න පුළුවන්. ත් පෝසක්කං හම්ු කරන්න පුඩ මානවෙෙන්ද බෑ. පමේක්කාරම සිවුර අද්දාගත්තන සංගයා. එරපසිගෙන අදකාේ හාමුදුරුවට ඔය බැන්නට වැඩ නෑ බංකමන්නය පවසිද්ධ වෙන්න කියනවා එහෙම කියනෙ උම්ම උන්ගේ පවුල එකෙක් මැරුණට පස්සේ හේවිසි ගහගෙන හදදවසි ධනයට වඩම් වනවා මැරිච්චකාට පින්දෙන්ද. ඉදුර මැරිච්චිකාට සංගයයට දීල පින් සිද්ුව වෙනවා න බනිනකුට පවවිසිද්ධවෙ ැ අහෝ මේ ලෝක සත්‍යයා ඒ වෙලාවට ඒ වෙලාවට තමන්ට වාසිවිදිට වචචන හදාගෙන දුගතිය උපදිනවා. ගොඩක් කාන්තායගේ මූුණු පේෙන නිසා කාන්තාවත් දෙවුලෝ යනොහද සතරපාය වැටනොද කියෙලා හරියටම තේරුම් ගන්න කමයක් කියල දෙන්න. බුදුරජාන් වහන්සේ වදහවෙයි. බුදුරජාණන් වන්සේ අනාත පින්ටික සිටතුමාන්ගේ නිවසට වැඩියා. නිවසට වැඩියට පස්සේ ගෙදර පිටිපස්සෙන් සද්ධයක් කනවා. ඉස්ත්‍රී කටහට කටහැකර ගෑනු කෙනෙගේ ගෙවල්ලුල් ලන්නවාන උපතිම් පෞකාරකමට කතුරවාගේ කට පිහිටනවා. බුදුරජාණන් සයහනවන් සිටිතුමනි මොහදමේ සද්දේ අනේ ස්වාමිණී මේ විසාකා මහෝපාසිිකාවගේ නංගී අප පුතාට ගෙනවා හොඳ පවුලක් නෙව කියලා. ඒගේ කට කිවය සුජාතානම් ෑගේ. ඒරවස් භාග්‍යත වන්සේ වදාලා එන්ද කියන්න කිවවා. මේ සසර පුරාවටම පෙරුම් පුරද්දිී යහපද්දයකට කතා කළොත් කවදාවත් නෑවිත් ඉඳල නෑ බුදුරජාන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන්සේ යන්කිසි කෙනකුට එන් කිවෝත් ඉරහඳ පලාගෙන හරි කෙන තින්ටෙන. නැතු ඉ ඒ නිසා සුජාතා මේ ලෝකයේ බිරිදැවරු හදනෙක් ඉන්නවා ඒ හත් දෙනාගෙන් ඔබ කෞද්ද. ඒ ප්‍රශනය ඔයාල ඔයාලට නිලක ප්‍රශ්න තමයක ුත්ත්‍ර දෙන්න කලින් ඔය හද දෙනා කවද්ද. ස්වාමිනී හද දෙනා දන්න නවකිවා. සුජාතා එක බිරිදක්කි ඉන්නවා. දැ මේකයානේ බිරි දැවරු ගෙන ඒ බිරිද මේ වගේ කිව්වා ස්වාමියයා යම ගේනවාද ඒ හොරගන් කොරනවා ඔන්න වැඩර ලැවෙල සට ගලවලති නැහිමීට සාකෝට අත දානවා සල්ලි අතුරු දහන් වෙනවා මෙයා ගමන් බිම යැන මනුසය දන්න හොර වැඩ යං ගෙදරක ගෑනු කෙනෙන් මනුස්්‍යයායට අහුුවෙන් ඇැතුව මනොහරි වැඩ කරනවාද ඒ බිරිද සොර බිරිඳක් චෝර බරියා හොරවැ මේ මනුසය පෝර් එක ගරත් දෙන්නේ මේන වෙන උන්ට මැසේච් කරනවා සුර වැඩ. බැංකූලෙන් අයාරම් මනුසිය දන්නේ සොර වැඩ චූර් භරියා. ඉර්වාස්සය හවා බුදුරජාණන් වහන්ේ දේශනා කරන. ඊළඟට ඉන්නවා බිරිදක් වදක බරියා වද දෙනවා. කෝමද වද දෙන්නේ. යි කොල්ලු කෙල්ල යාල ච කාලට පැය ගනම් මෙසේජ් කරනවා ඒ යනවා මේ යනවා කතාකු රේල්ලිවෙනි කල් බැන්දර පස වාසේ යි මිනියා ඉන්න කරගා කඩී රෑ නවයිට දහටි ගෙතරෙන්නේ ඇයි වදදිනවා කඩීළඟ ඉන්න එක සැනසිල්ලක් කීනගෑනී සැනසිල්ලි ඉන්ද දීපන් කියවා නෑ කට හැකරයි කච්ච කච්චේ වදක බරියා. ුදුරජාණන්හන්සේ වදාලා තුංගනි භාරියාව තමයි ස්වාමි භරියා ස්වාමි භරියා කල කියන්නේ ඇ තමයි ලොක් කිගෙතර ලොක්කි කියන්නේ දැන් සමහර ගෙවල්ල්ල පරිපාලනය බිරිධාතය තියෙනවා ඒක දැහැමි ඒක දෙන්න කතාවෙලා කරන්නේ මේකම මෙයා ගන්නවා බල්ල ගත්තට මෙයාගේ අතතේ ඉඩඋනුස්වාමියයා වරෙන් පලයන් අපි ලඟටුව නෝන්ලයි නොවන ෝන කරගෙනවා කියන මහතේ දදුගෙන ගහිල්ලවාහනෙන් පෝර්ණ කරෙනවා වැඩකාරය වගේ යන් ගෙදරක මිනිහ වැඩකාරය වගේ තියාගෙන ඉන්නවද ඒස්ත්‍රීරි කියන්නේ ස්වාමි බරියා ඒ ගෙදර ලොකෑ සමහර ගෙවල්වල ගෑනගේ මේ මට මයිකින් කියන්නට බැරි ඇඳුම් පවවා හෝදන්ට ඕන මනිහ කියලාම අපිට මිනිස් වල කියනවා ස්වාමි බරියා උයන් ඕනෑ ඒකට කණඩ දෙන්නට ඕන තේක හදල දෙන්නඩ ඕන සමර පැතිවල මරක මහන්තේෙ ගැන විස්තර කිවවා නෝනට උද්දේ වැඳල කිවවා වැඩටි අන්නුවෝ නැත මන ස. ස්වාමි බරියා හො දැද නටකයිදකි පස්සෙ කතා කරවා මේ බ්‍රාරයාවරු ආළඟට දැන් එකක් කරන්ට හදදනෙක්ඉන්නේ දැන් තුන් දෙනෙක් කිව්වා හරිදා ගණ්ඩ කෝකදකෝකද කෝකද කියලා අට දෙනෙක් නෑ ලෝකේ හතා ඉන්නේ ඔබ බැඳලානම් ඔබ විවාහ කයින ඔය හද දෙනා එක් කෙනෙකුට අයිති වෙනවා මයි සත් දැම්ම හරිදාගෙන යන්න ඔය කොට තුනනම් කාගුවක් පිරිල නැති ඇති ඒරි පාසේ හතරවෙනි කෙනා තමයි බගිනි බරියා භගිනිි බරයා කැනෙ සහෝදිරියක් වගේ තගේ නංගි වගේ තමන්ගේ අයි අට ගරු යටහත් පහත්කන් යන්සේද නෝනත් තමන්ගේ ස්වාමියයාට ඒ වගේ නංගි කෙනෙක් වගේ සකි බරියා පස්වෙෙන කෙනා සකි කියල කියන්නේ යාළුගවගේ හිනාාවෙනවා කථාවගන තරහ වෙනවා ඉක්මනට හොඳයි තරහවුනත් මහත්තවය කන්නැතු ඉන්නොට කැමිති නෑ අද කාලේ ගෑනි තරහුණුත් එදාට කෑමන. එක බලතති කිව්ව කියල කොල්ලෙක් කඩා්ඩා කියන අවුරුදු තිස් දෙෙහි විතර කොල්ලෙක් ඇෙල්ල කියනවා ගෑනි කිවල තොට ම්බත් සම්බදඉන්න මට බැක. ඊර් පස්ස ද මෙ අහෙමනෑ තරහාවෙනවා හොඳ ඉක්මට හොඳයි තරහවෙල ඉඩ බෑ යාළුව යාළුව වගේ. එ හිනාවෙන එක ගමම් බිමගේ වයසක ුන්ද ඉරිසිැයි මුොන් නමාලකක් කියලබයිනවා එඒට දෙදන්න හිනා වෙල ටව්න එකකට ිල්ල කතා බා කරල ගමනක් යැනුට දෙන්න එකටග යාළුවෝගේ. සමහර පවුල්ල ඉන්නවා නෝන ට පන්සියයක් කිසිරෙහි යන්න මීට්‍ර පන්සිය මහත් පිට පස දෙන්න එකට නෑ කෙට්ටුගරන්න බෑ. එතිකට යාලුවෝගේ ඉ බ බිරිඳටකන සකි භාරියා. ඒළඟට ඉන්නවා බිරිඳං. ඒ මාතුබරියා මාතුකැන අම්ම කෙනෙක් වගේ. අම්ම වගේ. ගෙදරින් ගියත් බදන් වනි කතදරයක්ක් වත් වී දන්න කෝල් කරල බලනවා. උයල්ල තියෙනවා. මනහර හිට මුණුවද කන්ද කැමිති දේ කියලා හල බලනවා. අනේ වරදක් වනත් සමාව දෙනවා. අම්ම කෙනෙක් වගේ. ඒළඟ බිරිින්ද තමයි දාසි බරියා. ඕ එකයි දැන්තියෙ දාසි භරය කියයන්නේ මිනියා සල්ලාලයි ඉවර්සලන්නවා වැඩඩකාරයෙක් වගේ කිසිම හොඳක් නෑ කෙදර මෝර්කක් කලත් හොඳක් නෑ ඉවසලඉන්නවා වැඩකාරයෙක් වගේ තමන් ගමන් බිමං යන්න කැමිති ගෙන්න්න ගෙන යන්නෑ ඉවසලයින්නවා වැඩකාරයෙක් වගේ දාසි නොම ගැන්නේ මිනිහ වල්කම් කරනවා පේනවා දැනගන්න ලැබෙනවා ඉවසලන්න දාසි වගේ. ඕනම මිනිහෙක්කයටතේ ගැනේ මේ ලෝකයේ මිනිසුන්ගේ මිනිහලාගේ වැරදි තියෙනවන ඒ හැම මැනුස්සකුටම ළඟ බිරිදක් න්න න එකම ක්‍රම හිතියන්නේ දාසි වගේ. ඉවවසලයින්නවා. අඩු පාඩු කියන්නේ අද නුසඇතිතක බදියගන්න එකත් හිට ිහිල වැඩ පොලිචිනෝ ගැනවා. ලැඩ්ජයි. මෙහෙම නැයිව සලයින්නෝ දහසි බිරිඳ. ඔන්න හදදනයි. අනිවාරෙන් ඔබ ඔය හදදනාගේ එක්කනකු අයිති. චෝරබිරිින්ද වදකබිරිද ස්වාම බිරිද යන් එයා ලොක්කි ගෙදර ස්වාමිබිරිින්ද මාතුබරියා. බගිනි බරියා සකි බරියා දාසි බරියා. මම් බිරිදැඇවරු ගැන කියන්නවෙගේ කාන්තාවක් සුගතිය යන්නේ කොහොමද දුගති යන්නේ කොහමද කියෙල හොයාගන්න විදිිය පින්වත් මහනනී පින්වත් සුජාතා යම් බිරිදක් සොර බිරිදක්ද චෝර බරියා යම් බිරිඳක් වද දෙනවද වදක බරියා යම් බිරිඳක් ස්වාම ගෙදර ලොක්කිද ස්වාමියයා යටතේ තියාගෙනවාද මේ තුන් දෙනා කයමිදිලා මරණෙම්මත්තේ නිරහි උපදිනවා. අටපිරික්‍රේකින් වහගන්න බෑ. කටිනයක් දීල වහගන්න බෑ. ගෙදර මිනිහට කටයුතු කරන විදියට දෙව්ලෝව දුගතීති යන්න කල ොයාගන්න පුළුවන් බුද්ධ වච්චන වෙනස් වෙන්නේ. පංවත් මහනන යම් බිරිඳක් අම්ම වගේද යම් විරිදක් නංගි වගේද. යම් බිරිදක් යාළුවෙක් වගේද. යම් බිරිදක් දාසියක් වගේද. ඒ බිරින්දඇවරුව හතර දෙනා මැරුණට පස්සේ දෙව්ලෝපදනවා. නිම්මාන රතිය උපදනවා. ඉහලම ගෙදර වෙන දේවල් පුළුවන් විදදිට ඉ වසගෙන හිටියත් චාතුන්ම හරාජයකට හරි පැනගන්න පුළුවවා. හොඳම බිරිඳ කවද. හොඳම බිරිඳ කවුද. දාසී. ඒ මිනි කොහොම කිෙද දන්නේන දැම් බලාගන්ද එක එක්ෙනගේ සුදුරෙද් දෙෙන් වහගන්න බෑ මේ ඇවිල්ල සුදරද දාගෙන ෙර කියීලා මිනියාගේ ොටුව ක්ඩ දනවනා දෙව්ල උපදී කියල හිතන්ට පා ඒ පරියායනොත් නේශීලට ගත්ත පස්පිඩක්වාගේ ප්‍රමාණයක් දෙව්ල උපදන්නේ. බොහෝ දෙනා වි මරණ මන්ත දගත යන්නේ පින්වන්නේ අප යනේ කප්‍රකාර විස්තර දන්නවා මේ උපන් සත්්‍යයා දුගතිය උපදන්නේ කියලා තව පරියාය කියන්න මේ ලඟදී මේ ළඟදී තරුණු පුතෙක්කාව ඒ පුතාට යක්ෂි කතා කරන ල්ලා ඒ අක්ෂය තමයි මේ විස්තරී කිව්වේ ඒ තමයි මේ යක්ක්ෂයා කියන්න හේතුව තමයි මේ යක්ක්ෂයා ගුඩා පිපාසිෙන් ඉඳලා පිපාසිෙන් ඉඳලා ඉඳල දවසක් අසබූටපු වෙලාවේ මනුස්සෙක් ගැග තෙවිටත්ල බෝධීන් වහන්සේ කොලා හිඳලා අර්දිිෂ්ටියෙන් පිපාසට දැම්මයා කල්ලා තියෙනේ සුද්ද කල ක්කෝම ට ඇගෙන් ිහිල්ල එදා ඉඳල මේ යක්ෂයාට පැම්පි පාසකාවත් දිවිය මිඳි පහල වෙනවා ඇතිතාක් මිදිිකනුව යක්ෂයා ඒ යක්ක්ෂයාගේ යක්ක්ෂගේ පවුලි මැරිච්චයි කියනවා ඒ යක්ක්ෂයා කලින් හාදුුර නොම ඒ හාමුදුුරු මන්තර ගුරුකන් කරලා බලවල් බලව මන්තර පුත පුස්කොල පොතෙල්ලියන ඉඒේ හග නිදල තියෙනෙ. මැරණ වෙලාවෙ අල්ලක නිදල මන්තර පොත. මැරිච්ච ගවම යක්ෂේ වෙලා මන්තරපොත අල්ලනොවලු අල්ල ගඩ ැයිලු. කටෙන් කෙල වැැක්කිර වැැක්කිරකිරි පාවිවී පාවිවී ගිහිල්ලම යක්ෂයා. කලින් මන්තර ගුරුකන් කරපු නිසා. යන් තැනක මතුර නොවද මතුරපු ගම අර යක්ෂය ඇදීගෙන නොල් වෙතෙන්ට ඒ පාප කරමයි. ඉනාවල් වලට අහුෙනව ෂය ඒ යක්ෂයම විස්තලි කියයන්නවින්. එරපස් ද මෙතෙන්ටත් අහුවෙලාමේ අහුවෙල තියෙන්නේ මතුරල දේවාදකර ගිහිල්ලා. මතුරනකොට අර පිදනි තියලා මතර නවානි? මතුරනකොට මෙ මෙයාලගේ පවුලේ හිටපුි සමීිප පිරිස ඒරිාසේ ඇදිල ගිහිල් ඇතිේට යනකොට දොල පිදනී ළංඟ අධදික මෙෙම කරගෙන ඉදල් දැම යක් සයා. එදකට මතුරුණ කෙනාවට උදව් කරන භූතයන් කියලා කහ පන්දැන් පිදේනී තියනදේ. කෙල්ලා ලාලා කෑවලුසාාවට. ඒර් පාස කියලා දැනුම්බ කෑවනං දැන්තූ අපිට නයයි මේ තෙල්ටිකට පල කියලා අනුකල්ලා දැන් අර මතුරනෝ හැඟ තදවල තදවල තදවෙලා ගිල්ල තෙල්ටිකේ වෙතුරුනලු. ඒර්ස දීදැ නැන්දම මේ මතුරල් ගේ තෙල්ටික ගේන්නේ ඒෙලී නිතරහ තරහයි ගැනවට ැ තට දන්න මේ ගාප යකගෙන් ඕක තරහ යන්න අයයි. කොල් අහිති අපි දෙන්න වෙනකක් අපි දෙන්නට විච්ාවි කියරල තෙල්ටි දෙන්නම ගාගන. මැතුරුුවේ ේලිට නිසා යෙලිගෙන්ට යක්ක්ෂියගිය. මෙයාල දේවාලයක් දාගනීඉතලා. දවසක් බනාගනින්දලා. එදාම ගිහිල කියලා. මම් පිදේනී තියන දේ කාලා එතෙන්ට දාස වනානං. උඹල මගින් දේවාලයක් කරගෙන මන් නිසා යැපිලා. මැරු උඹල මැරුණට පසෙේ මල්ලඟට ඒ වහපන් දේවාල කියල යකා. හාුන්දුරු නමක් නිසා ජීය වීට නෝ. ඒ අක්ෂයා කියනවා ඒ අක්ෂයාගේ තාත්තා නැතිුණ ගමහිටපු වීමෝලක් තිබ්බගෙනක් කියනවා. සල්ලි නැතිවෙල්ලා වී අම්ඹරන මැසිම අල්ලපු කිෙදට වික්කලු. ඒ අල්ලපු ගෙදරයි වීීමෝලක් දා අර මැසිනෙ ස්ටාර්්කනුට එකකි සද්ධි පපු පැරුනලු තුරුෂනාව. මල්ල යක්ෂෙක් වෙලා ඉන්නවලු අරමැසිමලඟ. ලොකුවම්ම ගෙන කිව්වා. ලොකවාම මැරිලා මල යක්ෂණියක් වෙලා තෙන් කෙල වැැක්කෙරරි කෙරී ඉන්නවා කිව්වා. ඒකී යන්නේ රෑට යනකෝ ගෙවල් වොල ගෑනුමිනිසු බුදධී හැටි බලන්න්න. ජනල්ලොලින් එබිකං කරගෙන බලනවලු කටෙන් කෙල වැැක්කෙරෙනවරු. පිස්සෝගේ මුන් කාම ඇසුරේ එෙදෙනකොට එක වෙලා ගෑන ක න ගැගටය නොු එක වෙලාකට පිරිමිකිෙනනා ගැගටති නොලු මාර්ුවේ මමාර්ුවට සරීරවලට මාර්ුවයවී කා මස්සාද විඳි නොලු රෑ ලිවින කල් ගියයක් ගයක් ගානය නොවා. ඇග මිකන තැන්වලට ගිහිල්ල යුන් ඇඟගට ආවස් වෙල කා ම අසාද්‍ය විදිිනොවා. ඊර්වසකිවා හාදුුරනේ මේ කොල්ලගේ මේ කොල්ලගේ ඇගට ඒගේ මල යක්ෂිණයගේ දිෂ්ටි වැටුනකිව. අවුරුදු තරුණ කොල්ලේ. ඒ කොල්ල කසාද මැදල ඉද්දී බිරිඳකින් සතුට වෙනවට වැඩි යාසෆෝර්ින් ජරාාව බලන්ට. ලැප් ුප්ින් ජරාාව බලන්න. ඒ අ බැල්නා. අ හාමුදුරුව මෙයාට උදව් කල්ලා. උදව් කල්ලා තින මෙහෙම. මේ කොල්ල ඒ ගෙදර තිබ මීගහ පන්සලට පූජා කරල බණ මණුවට මේගේ ඥාතීට පින්දීලා. එතකුට මෙයාලගේ විනකරන්නට බැඳපු යක්ෂයා මෙ තරාහිත නැතිල උදව් කර නොදේ. ඊර් පස් ඒ හාමුදුරුව යක්ෂයා මුල්ලෙල්ල කාමයක්ෂණ අයින් කරලා. අර කොල්ල මාත්‍යක කියනවා ස්වාමිණ ලෝක දෙකක් කිව්වා. දැම් පෝර්න එක ලැප්ට ඔප්ික දැක්කට පසෙේ චිප්චික් කියලා හිතෙන වකවෝ. ඒකාරබ. මටබුදු තව ගොඩාක් විස්තර කිව්වා. පහන්තියනයක ගැන කිවවා. ක්ෂයකව පහනක් ගේස් සරහැිට තියෙනකට ය කිසි භූතයකුට කියලා ම රි දෙවිකිනෙ හරරි මොකක් හරි භූතයක් හිටගන්නවක අපහනේ උඩ හිතගත්තගම මුළු ගේටම භූත බැල්වෙට නොකකෝ හැබයි යම් පහනක් භාග්‍යතුන් වහන්සේ බුදුරජාන් වහන්සේ කියලා පහනක් දැල්ලුවෝ ඒ ලිය සීමාවටත් භූතයකුට එන්න බැකිවෝ දැම යක්ක්ෂයා ගේන විස්තර පැත් දෙකක් කිව් ඇවිල්ලා මට බුදුම වනේ මේකයි ඔය කාම යක්ෂණයක් වෙලාම මිනි සිරුරෙන් කාම සැපය හොයන ඒ මල යක්ෂණී මැරුණේ මීට අවුරුදු පණහාගට කලින්. ඉන්ටනෙට් නැතිකාලේ ෆෝන් නැතිකාලි ලැප්ටෝප් නැතිකාලි වල්කතා නැතිකාලේ දැම්මැරණෙවුන් කොහෙ අයිද. ඒ පරි අයනොත් මගේ බුදුරජාණාන්සි වදාළ නම්. නිය සිලට ගත්ත පස් පිඩක්වාගේ මැරුුණට පස්සේ සුගිති උපදන්නේ. මහා පොලෝවගේ ප්‍රමාණයක් දුගති උපදිනවා කියලා ඒ පරියායනොත් ප්‍රකට වෙනවා. අහෝ මේ මැරෙන සත්වයා කොහි දුපදන්නේ. ඔයවාගේ කාම ප්‍රේතු ගීල සෙට් එකක් ලක්ෂ ගානක් ඒ ලෝක ඉන්නකුට මේ තරුණ කොල්ලු කෙල්ලන්ගේ ඇඟවල් වලින්. ඒ ජරා ආසාවල් ඉෂ්ට කරගන්නකුට පන්සිීල් කඩනකුට බඹසර කඩාගන්නකොට වනචර ලෝකෙකට හුරුවෙනකොට මුමුත් මැරුුණට පස්ස සතරපාහි. පින්වත්න ව වහ තිසරනය පිහිටලා පංජසීලක පිටලත් දෙව්ලෝකට පැනගන්ඩ මනුස්සුලෝකි වරයි. මනුසුලෝක වරයි. කාමේගේවරයි. ළඟද යෝුම් පුරේදමක්දක් කියල ම දන්නේ වගේ නංග තරුණ පිරිස එකුතු කොල්ලා මොකක්දූ වැසටනත් තිල දවස් ගාන. අවසානයේ භූමිය සුද්ධ කරනකුට අ දරුව ඉපදේන්න නැතිවෝ නැතිවට පාවිච්ච කරන මොනවද උපකරන උර දෙදකක් තිබ්බකව.හ මේ බැංකවේ මහම් තික්ක වෙල්ල කිෙව. එදුර මොන්ට දෙමවපියු නැද ව කියල නැද්ද පියා කියලා නැද්ද ගිහිල්ල තවන්ගේ අම්මගේ මූුණ බලන්නේ කොහමද තාර්ත්තක මූුණ බලන්න කොමද මේ පරිායනොත් සත්වයා මැරිල් ලද්දුගේ තිීපදනවා. දැන් කොල්ලන්ට තියෙනවල්ලු සූකිරිවාගේ ජාතියක් මද්‍රවිය මේ ඇහැට දැක්ක ළමෙක් මන්තක කැවිලකිවේ මෙහෙම ඇරන් කොල්ලෙක් තරුණු කොල්ලෙක් කටර දාගත්තකවා. විනාඩි පහම් මත්තුූ නංකෝ පරණ කෝන්තරයක් මතක් වෙලා ල්ල කරන්න තමන්ගේ තාත්තට ගැහුව කිවවා බලාදින් උඩ තල්ල උඩ දර්්ටික ඉසර හැටවෙටිට. තලල බලාහිටප කොල්ලට කලන්ති හැදිලා. පහුව දද්ද තාතා බලන්න ෙගිහිල් යිකොල්ල අ බලන් හිටුප එක. ඉදදමිලා ඉන්නවක් කොකෙද්‍රිකග. කියලා මාමා මෙ හලාවත පැත්තේ. මාමා පුතා ගැහුව නේද. තා හයේ බැම්ම ඉවරුණට හතරි බැම්ම තියෙනවන කිවල්. ඒකා හය බැම්ම කෙලතිෙන උඩතල්ලට යටිතල්ලට හතරි බැම්ම දීන කතා මේ ජීවිතේ දරුවන්ගේ නොත් ගුට කාලා කයවිිඳ ල මරණ මතතිේ බේබද්ද දුගති උප දීරවා කොල්ලත් දුගතියේ පවුල් පිටින් දුගතිය ගංජ කිව්ොත් කොහොමද ගංජවලට ආසා මං මේ කියන්න සංවයකින්. මේ අද අවරදු විශ්සක කොල්ලෙක් ඇවිල්ල ඇඩුවා ඇස්වලින් කඳුලු වැටනවා දිය උල්පතකින් එනවාගේ කොල්ලු ගෙන්න්න නැනොලු යම්මචන් කියලා රව්මට ඉඳගන්න ගංජ ගහනවලු අතින් අත ැවනලු පොඩ පොඩ උරපන් කියලා. මේක ආසයි මේින් ගැලවිට ගැලවිඩ බෑ. අන්ඩනමඉති අපි මනව කොරන්ඩද. ගංජ වලට අසුර බැල්ම වේටිනවා. මොකද මේ ලෝකයේ ඒ නොපෙනෙන බලවේගවලට ගංජතිය නවා ගංජවලින් තමයි පූජවල් තියන්න. හිමාලින්න දෙවුරු අදහන්න තාපසවෝ නිතර බිබීන්නේ ගංජා. ඒ බැල්ම වැටෙනවා ුන් ඔයි බැල්මවැටනුත් ගංජ නවත්ත ගන්න බෑ. බැරුුණට පසේ ගොහහි දෙයන්නේ. අනරාධපුර කුරුණෑයගල කෙල්ලු ඉස්කෝලවල මත්වෙන පෙටි ගන්නවලු නින් දෙයනයකට හොදයි කියලා මත් පේති පිස්සු වගේ කයබිඳලා මරණය මන්තේ මේ මෙිනි සුකොහෙ දුප දින්නේ. කොහෙද මේ ලෝක සත්වයා උපදන්නේ ලේසියෙන් දෙව් ලෝකට පැනගන්න බෑ හැමම පැත්තේ මානත්තුරු හැම පැත්තේ මානතුරු ඒක මදිට ඒක මදිවට බුදුරජාණන් වහන්සේ ලුම්බිණී සල්වනයේ සත්පිවර මත වැඩ අබීත සිංහනාදයක් කළ ගෝහමස්මි ලෝකස්ස ඒ සිංහනාදකරපු බිමේ පුංචේ සිරිපතුල සහිත ලුම්බිණි බිමාදටත්වය නව දම් දිවතලේ ඒ උන්හන්සේ වැඩිට කපිලවස්තුයේ නගරේ කපිලවස්තු මාලිගාව ගරා වැටිලා කැනීව කරල නැතු අදටත් තියෙනවා. ඒ බහග වහන්සේ දුස්කර ක්‍රියාකරපු දුර්ගේේශවරී දේනවා උරුේජන පදය සුජාතන් කිරපිටි දුරන්න තැන තියෙනවා එතරුණ නේරංජරා නදදි තියෙන. ඒළඟට ඒ භාග්‍යතු වහන්සේ සම්මා සම්බුධුණු වජිරාසට අදටත්වයනවා නල්ල තියෙනවට මේ සරීරයටට කර්ක වෙදෙන වගේ වෙනවා මං අවුරුද්ධට හතර වතාවක් මේ ඒ හැම පුුපුුණේ භූමියම්ම නල්ල තියල වදින කෙනෙ. අවුරුද්ධට හතර වතාවක්. මෙහි නෑයවා ඒ භූමි හිටගත්තම ඇඟට දැනෙනවා සිරිපා තැබූ භූමිය දෙවරක් එහිරේ ගන්ධකුට අදට අත්තියෙනවා. කුසිනාරාවේ මගේ බුදුරජාණ වහන්සේ පිරිණවම් පාපු තැනකට යනකොට තැනට යනකොට. ඇස්වලින් නිකම්ම කඳුලු වැටෙනවා. ඒව නවත්තකන්න බෑ. ගිජගූටේ බුදුරජාණ වන්සේ වැඩහිටපු තැන තියෙනවා සාරිපපුත්ත මහරතන් වන්සිේ පවන්සද සැ ඉදදින් රහත්ව ට පත් වන සූකර කත ලන තියෙනවා. ඒ සෑම භූමියන්ම සක්සු දක්ෂේ පිණි පිණිීහි තියෙද්දී. අසපපුරුස අන්ද බාල ප්‍රතජ්ජනයන්ට සිතිවිල්ලම් පහළ වෙනවා බුදුන් උපන්නේ ලංකාවී කියලා. රුවන්ගලි සෑයට පස්සහරවලා ප්‍රේතෙක් වුණානං පසාලිස් වසක් සිරිපා තැබූ බුද්ධ භූමියට අපහස කිරීමේ පාපෙන් ආර්ය උපවාදීන් කයිවිදිලා මැරුණට පස්සෙන් නිරෙමයි උපදීනෙන්. කාටරි ඇහිල තියෙනවනම් වචනයකින් එහෙමද කියලා තියෙනවනම් වහා රුවගලි සෑඩි ගිල්ල දන්ඩ නමස්කාර කරල්ල සත්‍යයක් ක්‍රියා කල්ල සමාවගණ්ඩ ලුම් බිණයේ දඹදිව් තලෙ ඉන්දියාව බුදුරජාන්ස ඉපදුනේ සම්බුදනේ පිරිණුවම් පෑවේ සත්‍යයයි. ඒ සත්‍යානු භාාවෙන් සමාවල බේවා කියලා. උඩගු කමින් මාන්‍යෙන් ඉන්ඩිපා මැරුුණට පස්සේ දුගති උපදේ කවුරුත් නෑ පිහිදවිද. ආහිල්ලංට රුවන්ලි සෑයේ පස්හරවල මැරි චා්චිට, පින්දෙන්ට හැදුව පින්ගන්නත් බැෑ. බුදුරජාණ වන්සේට අගෞුරෝ කරලා පෙරේතුලෝක ඉපදනොත් පින්ගඩ බෑ. ඒකයි මේ ඉඩමක කඩමගරාසාාව මැරුණුත් පින්තිිකද්දිී හරිම පංගනාතු කරකිකු ඉට්හරි. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ආරියන් වහන්සල ඩුපවාද කරලා දුගතීගට පස්සේ එයා එතනින් අයි කරන්න බෑ. ආර උපවාද ආරය උපවාද ඒ පරියායනුත් සත්වයා කයිවිදිල මරණ මත්ත දුගිති උප දිලක්. කොහොමද මේ ඔක්කෝම මැදින් යන්නේ දත්තිස් දෙකක් මැද දිවක් රැකෙනවා වගේ. ඊර් පසේ කොළම පැත්තේ ඉන්ට්‍රනැසනල ස්කූලවල දැන් අර සාමානයෙන් ගංමන අපි ගංවොල්ලා අය ංල කෙල්ලෙක් මල්ලවරව වුණම උස්සව්‍යත්තියෝ. ඒ කෙල්ල ගෙට වනාට පස්ස දවස් ගානක් එලියට එන්නෙ රෙද් දෙකින් ඔලිවාගෙන කොල්ලො පේන දෙන්නේ. කොල්ලන්ට බලන්න අමාරුව මේ එපා කලතියන්නේ අපි ගෙබල්ව අපිට තක් කල හිටිය ඔව අධදැකින් අපිටත් තියවා. ඊර පස්සේ උත්සව ඇත්තින ගමට මුස්සවයතින උස්සවී තියන්නේ වැඩිවයට පත්ව වන කෙල්ලෙක් ඉන්නවා. මේ කෙල් ගැෑන ගෞරුුවන් ඉන්තෝන. කෙල්ලටත් හිට ැකිීමක් යනවා මම පරිසංගලඉන් දෝන. ඊට පස නික අර කෙලිදොලින් සෙල්ලං කර කර ඉට දෙනෑ ලමසි කෙල්ලික් කියලා. එලිටියන්ට කොන්ඩ කටක් හනුව. ඕක අයුස්සවේ දැන් කොළොඹ ස්කෝල වල කෙල්ලං ඉස්කෝලව ලුස්සව යත්තියනවා. පුද්දුම දේවල්මයි සතතිය දේවල්මයි මොකක්ද උසවේ යං කෙල්ලෙක් කීට කලින් දවසේ තමන්ගේ පිරිසිදුකම නැතිකරගත් නම් මෙිනිෙක් එක බුදියාව වන පහෝුව ස්කෝලි උස්සවයක් ටීචෙල්ල සෙල්ල එක් කෝටම. අහෝ මේ ලෝක සත්වයා බැරුණට පස්ස කොහහි දුපතින්නේ. අපිට මේවා මයික් වලින් කියන්න සිද්ධ වෙනුවනේ. මේවා කියන්නට සිද්ධ වෙනවා. එක බණපදයක් විස්තර කරන්නේ නියසිරට ගත්ත පස් පි ඩක්වාගේ ප්‍රමාණයක් මැරුණට පස් හිසුගිත යන්නේ. මහා පොලෝ වගේ ප්‍රමාණයක් දුගතියඋපතින්නේ. කොහොමදමවයින් ගැලවෙන්නේ. දැන් දැනකවත් දිවියලෝගිකට පැනගන්න පොටක් තව ම කිවේ නැ කියවුනෙත්. මතුරනකොට ඒ මන්තරහන්නට ඇදිලැවිල්ල පිදෙනිි ගොටේ තිබ්බ එක කාලා. දාස වුනානන් දේවාලවලට හැම්ම දේවාලකින් පණුරක් ගෙට ගහලා වැඩගන්න කෙනා උන්ට නයි වෙනවා. නය වනාට පස්සේ මැරණට පස් යඋපදින්නේ ඉවුන්ළඟ. බයිකොල එක්සිඩෙන්ට වෙලා වහන අනතුර වෙලා පරක්සිඩට් වෙලා මැරිච්චයිගේ පවල්ල විස්තර වෙලා බැලකොත් ඒ මැරිච්ච කෙනා ඒ පවුලි අම්ම හෝ තාත්තා හෝ සෞෝදර සෞදරයෝ එයා හෝ අනිවාරෙන් දේවාලෙකට පරාණි පූජ කර ඇති. මිනිස්සු පරාණට පරාණික න්නේ පොල්ගිඩියක් වුණනාට භූතයෝ පොල්ගිඩියක් කරන්න එකන් එන්නේ පරාණි ගන්නවා භනයි ළමයිට විාග ලියන් රයවුට අමල තාතර ගිල පනරු ගට ල කොල්ල භාග ේපන් ලි පන්න්නේ පස් කොල්ල දියන් කියලා දියලගේ වැඳ වෙටෙනවා. පූජාවට ඔලුුවෙන් ගිෙන යන්නේ බුද්ධ පූජාවගෙනයන මෙහෙමවා නොදද පූජාවටේ මෙ ඔොලුුවෙන්ගෙන යන්නේ බුද්ධ පූජාවගෙනය මෙහම භාග පස් කල බූති බැඳන වන්නේ වාරය නිකම් පන්ුරක් ගැටකවත් බැඳනවා පෙනෙන් නැති ලෝක පෙනෙන කෙනකින් අහගන්න විස්්සර ගිල්ල ඊර් පස්සේ ඇවිල්ලද විවාාග ලියනකට ළඟට වෙලායින්න ඔන්න දැන් කොල්ල ලියන්නන්නේ අර භූතය සඥ වදධන්නවා ලියපන් 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 කියල් හැම දේවාලෙකට ගිල් භාරයක්වෙලා විාගලපු ළමයින්වන බලන් විභාගලීමට ඔලුුව කක්ුම හැදනවා ඔලු තද වෙන ඒ රඟඉන්න කෙන කරන්නේ එක මොකදද ඇ විභාගලියන්ට දේවාලට බාර වුණට මේකල් ලියන්නේ සයස්නම් භූතය සයංසිගරගෙන නෑනේ පාඩංගරූපකාමේ පැලියන්ද ඒර පසේ ඔන්න දැන් විාගල ලිව යන්නවා එඉදුර මේ කම්පියරි රිසාල්ට කෙන ගොට එනකල් බලාගරින් නෑ බූතය පාසුනත් නැතත් පූජාවදෙන්ට ඕන පෙල්ලු අම්මල හිතනවා පස්සුනුන්න දෙනවකව යන්නෑ කියලා අනිවාරයෙන් භූතිය බලාගෙන ඉන්නවා. අමතක වෙලා අපිට අමතගුණාන්ට භූතියන් අමතකනෑ ඔුන් වැඩක් කරලා පරාණි ගන්නවා බයිකෙකව තියනට පයිංගහනවා. මෙ අස්පැත්තිය කළේ වයසට පලච්චි උන්දලා තිසරණේ අතෑරල එකක තැන්වල පන්ුරු ගැටගහපුුන්. දන්න ඇතුව මේ පරියායනොත් සත්වයා දුගති උපතියනවා. අහෝ කොහොමද මේමකින් ගැල වෙන්නේ. ඒර් පස්සේ පංච සීලයේ නැතිකම සිල්පද පහ නැතිකම සීලේ කොච්චර රැක් අද කියනව නම් මං ප්‍රමය කියන්නන් ගතාවක් ගනිකාවක් සිල්රැකපු හැටේ. ඉස්සර රජකාලි ලස්සන කෙල්ල කිටියපුම් නගරේ ඒ කෙල්ල පවුලෙෙන් අයින් කරලා ගර ප්‍රධාන්න නගර සෝබනී තනතුරට පත් කරනවා. එදොර එයා පවුලෙන්නවේ යටත් මේ නඩත්තුවෙන්නේ රජීන් මුළු නගරේම දන්නවා නගර සෝබනී කියලා. ඒ නගර සෝබනීට නගර සෝබනී න්‍යායක්තියෙනවා. තමයි තමන්ට කහවනු දෙන කෙනත්කින්ට ඕන. කහවු වැරං තවක් කෙන එකෙකින්නේ. නගරස්ෝබෙන දවසක් මඩුවේ ඉන්නකොට කොල්ලෙක් කෙවිල්ල කහවන පොතිය දුන්නා. නංගී මං අදරෑ දෙනවා කියෝ. අර කෙල්ලකාහවනු පද ගත්තා. හිටිය රයාවිනෑ වෙනවුම් ඇවිල්ලා කහුණු දෙට හැදුවවා ගත්ත නෑ මනුස්ෙක් මාව යං කරගෙනන්නේ. එක දවසක් හිටිය දෙකක් තුනක් දවස් හතක් මාසයක් අවුරුද්ද අවුරුදු තුනක් හිටිය. කහවනු ගත්ත නිසා වෙන මිනි දදිහා බලන්න වන්නතුව. ඇ ගනිකාවක්. හිංගාකාල මට්ටුමට වැටුණා සල්ලි නෑයි. රජීට පැමිණිල් අත්දැෙන්මා මං මටකාවනුපදයක්ක් අවුරුදු දුුණකට ඇවෙල්ල කෙනෙක් කලින් දුන්න. මංම එයා වෙනුවෙන් මේ ඉන්නවා මට වෙන කෙනෙ කෝන්නෑ මට එයා ම වෙන්කර ගත්ත නිසා නමුත් මට කණ්ඩ පුොන්ඩ නෑ. රජයේ මොව ගෙනල්ල රාජ්‍ය සභහාව නියෝගයක් කලා. බ අවුරුදු තුනක් ඔහුවෙනුවම් බලාගත්ත නිසා බලාගෙන හිටපු නිසා ඔබ වැරදිනෑ. මේ ගරාජනියෝගයක් පරණ විදියට මායි පටන් ගන්න කිවෝ. ඇ ආයිත් ඒ නගර ගනිකා මණ්ඩුමට කියා. ගිල්ල ඉස්සරහින්නවා. කොල්ලෙක් ඇැවිල්ල ආ නංගයේ මං අදනවා කියලලා කාවනු පොදී අද්දික් කලා. දෙක්කවුට මේ කෙල්ල අතදික් කල එක් ගණ්ඩ මේ කෙල්ල අතදික්කරනගොට ව අරෙන් එෙන අවුරදු දුනකට කලින් සල්ලි දුන්න කියෙන. ඉක්මනට අත අකුළු වගත්තා අයි අන්ඩී අතුම්බත්තකින්ට බෑ මට අවුරදු තුුණකට කලින් සල්ලි දුන්නෙක් කෙනනයි නවා. ඒ කෙනාගේ අවුරුදු තුනකට කලින් සල්ලි දුන්න කෙනා විදිට අාවන කෙනෙ එයා ගැකින් මතු වුණා සක් දෙවිඳූ. මිනිස්සු මෙඳ කිව්වා පික්මත්නී මෑට මමයි මේ තවුරු තුුණකට කලින් කහවන දුන්න මැගේ සීලේ බලන්ට මැ සීලවන්තයි ඒකිවෝ. ඒත් ඒ ගනිකාව කියනවා අහෝ සක් දෙවිඳ වනාට මට කලින් සල්ලි දුන මනුසේ එද්දිී තවත් එක්ෙනෙ සල්ලි ගාන්ට අතදික්කරුපෙන් මගේ සිල්කැටු නද කියලා මට බය ඒකිව්වා. ඇ උප්පලවන්න සසරී. අදකාලේ මේ මිනිස්සු කෞුරඩි මනුස්සේ මාසයකට දෙකට රට ගියොත් වැඩපොලකට ගියත් ගිල් එනකල්ල ඉඩ බෑ මේ පව්කාර ගෑනු නාඩගන්න අටනෝ. මංගොහොම කියනකුට බණමඩුවක එක මහන්තකව ස්වාමිණි වැරදිකිවා. මාසයක් ඕෝන් නෑ කිව්වා. වැඩට ගිල් එන වෙලා ඇතිකිව නාඩ ගන්න අටන්ඩ. මේ කොලේ අස්සංකල මේ මගේ මනුස්්‍යය පෝරුවේ නැගල නෑගන් ගිහිල්ල අතාල්ලගෙන ටවුන් ගිහිල්ල තමන්න කියල මනුස්ෙක් ඉද්දිී. මේ ස්ත්‍රීෙන් නාඩගන් නැටුවත් ඒක අටපිරිකිරයකින් වහගන්ත බෑ. අහන්නේ අදනම් මේ බණපදේ අදදම සංමරවෙන් ඕන අදම සංගරවෙන්ට ඕන දුොර පරණකිල්ලිටි වෙච්ච ඇඳුමක් ගලවල ලස්ස නැදුු මද්දාගත් තවගේ වෙනවා සංහරවුණොත් ඇත්තට වැරද තේරු වැර හදාගත්තොත්. එතුර පරණ කිල්ටි ඇඳුම ගැන දුක්වෙන දයන්නේ හදාගත්තා අලුත් ඇඳුම ගැන සතුටෙන්ටෝන දැංවයකිවේ ස්වත්වයා මැරුුණට පස්සේ දුගති උපදින කරම ටිකක් තවගොඩ තියෙන. ති හතර පැත්තෙම් අපි වටකරගනින් න දුගතියකට ඇදල ගන්ට හතර පැත්තෙම ආන් නොයිටික මැද මොළු හදවතිම බුදුරජාණන් වහන්සේ සරණගියුත් මළු හදවතිම් ත්‍රසත් ධැහරම සරණගය මුළු හදවති මාර්ය මහා සංගරත්නය රහතන් වහන්සේලා සරණගියුත් එයා ඔය ලෝකයෙන් අයින් වෙනවා. බුදුරජාණන් වහන්සට මුළු ජීවිතයේම පූජා කරනවා. හැබැයි ඒක පුදුම සරණක් කොච්චර සරණදද කියන්නේ මළු ජීවිතේම තිසරණයට පූජා කළොත් යන්දරිදාන්ටක් කැමෙති නෑ. ඇයිඒ. ජීවිතයේ බුදුන්ට පිදුවානම් යන්තරින් මොකක් රකිින්දද වැදෙන්න්න හෝනියමක් වැදිච්චාවේ වෙන දෙයක් වෙච්චාවේ හිතේ තියෙ මම් බුදුරජාණන් වන්සිේ සරණ ගියා දරම මේ සරණ ගියා සංගයා සරණ ගියා මමත් බුදුරජාණන්ේ සරණගනිසාම මේ විස්තරී කියන්නේ මේ ඔය විස්තර කියන එක අපිට ගොඩා කරදරයි. අර යක්ෂය ය විස්තරය ඇවිල්ලකිවේ මම කියපු බණක් මහලා පැහැදිලා. ඔය වගේ අපි කියන බනාහලා හිටපං උබට දෙන්නන් කෙට කීදන කියන හිතන ඇතිතද නොපයෙන් ලෝක කියය. මම හිතුවා මම බුදුරජාන්සේ සරණගයා. දර්ම මේ සරණ ගිය සංගයා සරණග මේ යනකට වාන හැපිලා ම මැරුණත්. බදුරජාණන් වන්සගේ සරණය පහිටවල මැරෙන්නේ. බුදුරජාණන්සේ සරණගකි නදදුගිත උප දින්නේ. කොච්චරම් මිනිස්ස හදුණියන් වලි මැරනවද නිිකං කාමලෝකයේ බුදුගෙනෙක් වටුව මැරට ලැබෙන්නේ කියෙන්කිී දෙනාතද. මුල්ලු හද්දවත්තම බුදුරජාණ වන්සිට පුදන්ර ඕන. එහෙම පුදපු ගෙන රුවන් වලි සෑටි ගිල්ල නල්ලතියෙන ටික ඇතිබින් වන්නේ ඕ නම දෝසය අයින්ෙන් මේ අනවින කොඩවිෙන තියෙන්නේ බුදුරජා වන්සේ සරණ ගියගෙන ට නෙවෙයි. උන් ඔක්කොම සෙල් අන්දාන්නේ හදවතේ බුදුරජාන් වන්සේ නැති නිසා. හරිනි බුදුරජාන් වහන්සේ කියලා ඉතිවිසෝගාතාව කියාගෙන බෝධිය වටේ ගිහිල්ලා. අර රිදිමහනට ජගි කොටවලෙන්ින් ඉතුරච රිදික කෑලිය රම් බෝවත්ත පත් කල ඕකෙල්ල තාරරිවනි උඩට යන්න. ඒස බෝධිර කකුල් දෙකදාගෙන කියනවානේ මේ කරලා දෙන්න මේක කල්ලා දෙන්න කියලා උපදීසුගතිේ කොච්චර ලාම් මේ ලැඩ්ජ නැද්ද කියල බලන්න සායිවල් වලින් සමහර බෝඩරත්තිය කොඩ අසායි බෝඩරේ කොඩි කියන්නේ බ පාට පහි බෞද්ධ කොඩියනේ ඒ කොඩිය දන බුදුරජාණන්සගේ රුදිර ධාතුවෙන් රත්තුපාට රස්මයක් වහි දෙෙනවා ඒක තමයි රතුපාට බුදුරජාණන් වහන්සේගේ නේත්‍රාවලතියන කහපාට රවුමෙන් කහපාට රස්්මයක් විහිදෙනවා ඒකයි කහපාට බුදුරජාණන්ගේ සුදෝ සුද අස්තිවලින් සුදුපාටක් විහිදෙනවා ඒකයි සුදුපහන්ට බුදුරජාණන්සගේ නීල කේස ධාතුවලෙන් මොනරකුගේ ගෙල පැහහි නිල්පාට රශ්මයක් ේදෙනවා ඒ නිල්පාට. මේ පාට පහම එකතු වෙලා බඹයක් පමණ ශරීරයේ වටා පබාසර නං වූ රස්්මයක් වෙහි දෙෙනවා. ඔන්න ඔයි රශ්මි පහ තමයි බෞද්ධ කොඩිරතියෙන ඒවනි පුදන්ට ඕනන්නේ. දෙියනේ බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයක ළඟ චූටි චූටියර කලිසාන් ඩකරගේ කලෙසන් කැහලිවයි කපල එල්ලට වන මනිස්සු. ලැඩ්ජයි. සත්වයා මැරුුණට පස්සෙ කොහහි දුපදන්නේ සෙල්ලම් බඩුවක් කරගෙන බෝධීන් වහන්සේ. හොඳට ගේන රිදිත් කපල එල්ලෙනවනේ. පින්වත්න්නේ අහන්න ව කතාව දමදිව් තලින් ලංකාවට දකුණු ජැයිසිරිමා බෝධීන් වහන්සේ වඩම් ෝූක. සංගමිත්තා රහත් තෙරණියවත් බෝධින්වාන්සට අතතියල නෑ. කාන්තාවන්ට බෝධින්වහන්සට අතතියන්ට අවසර යන්නේ. ඒක මේ වගේ හාන්දුරනවක් ඉන්නවනේ. හාදුුරන්ගේ කකු දෙ කල්වත් වඳින්ට ස්ත්‍රියකට අවසරයක්ත්තියන නොද. එදා මහනවන බඹසර රකින හාමුදුරුවන්ගේ කයවත් ස්ත්‍රියකට අල්ලට බැරිනම් බුදු කෙනෙක්ෂේ වඳින පුදන්න. බෝධීන් වහන්සේ ස්ත්‍රියයක් අල්ලන්නේ කොල්මද නොදැන්නගන්න සිදුවන්න පවහු කියනවට. මේ වෙනකුට ඇති ටොංගාන කටඇඩියෝක් කියන්නේ අපි පව් කරන්නේ. සෝබන නිකං ලකුණු දාගෙන ඉන්නවා තම තමන්ද මැරුණට පසේ හම් වයි මං මේ කියන්නේ තරහටද අධදනය ඔයාල මට මුණ ගෙවෙනවේ. මං කලින් මේ පැත්තේ ඇවිල්ලවත් නෑන. අනු කම්පාව මේ දරම කියන්නේ මැරිච් මැරි්ච ගොඩායි දුගතිය. මමත් හොයෙනවා මගේ හත්මුතු පරම්පරාව එකක් දිවිය ලෝකවත් තින්න අද කියලා එකෙක් නෑ ඒකයි. හරිම සගමේ ගයි. සෑම බුද්ධ ශාසනයක් මහිමි වී අහිමි විය අපිට ගියා. අහිම අහිමවී ගියා. මේ ගමේමිඉන්නවා පෝහිට සිල්ගත්තෙන තියය. මේ ගමේමින්න සිිල්ග ඇත්තන්ට බහින අය. මේ ගමේමඉන්නව දන්සලක් දින්ට හදනකුට ඕ නො එකතු කරලා කණ්ටයි හදන්නේ කියල කියේ නය. කටවල්ලලින් පව්කරගන්නවා. උගුල් පද්දීලා ඒකට ඇනතියලා ඒකට කතා එතුකුතු කල තවත් පිරිසක් පව්කරගන්නවා. යන්නේ සුගති පෙන්වත්න බුදුරජාණන් වහන්සේ සරණයන්න බුදු ගුණ මහන්ට දරමය සරණයන්ට ධරමේ ගුණමහන්ට සංගයා සරණයන්ට සංගයාගේ ගුණ මහන්ට ඒට සිල් පද පහක් රකින්ද අමාරුයි ඇයි දැන් අහුවෙලයින් එක එක බලවේගවලට මේ යනවනික බොරු යනවා. එතකුරමකොද කරන්නේ පන්සල් රැකල්ල රුවන්ගලි මහන් සැේවා ගුතුන් සෑයක් ළඟට ජයිසිරිවා බෝධිනාහසේ ළඟට ගිල්ල ජීවිතය පුදලා ඉල්ලෙනවා අනේ මට මේ පංචසීලි රකිින්ට ආසිරවාද ලැබේ වාකයෝ. නිත්තර නිතර. ලෝකයක් මිනිස්සු කාම ඉල්ලද්දී දුවගලිඩිය පුතාගලි්දී අරයට දරුවුණනෑ මේ අට දරුවනෑ. අේ මට අර අනවින්න මේ කොඩිවින කියද්දී ඒ අතර එක්කනේ පන්සිල් රකින් ඩාසිරුවාදඉල් ලද්දී බොරලු ගොඩේ මැනිකක්වාගේ සත්පුරුසු දෙවරුන්ට එයාව පේනවා එ ඉල්ලන්න කාමේනේ නෙක් කම්මය. වැරද්දකින් නැගි හිටිමකිල් ලන්නේ එයෝ පේනවා බොරලු ගොඩේ නිල් මැනිිකක් වගේ. රුවන්ගල සැහිලටම යන්න කියන්නේ යි? පේම මහන්සේ පැදකුණු කරර සදවුලවා සි දවරුවන්නවා උදව් කරනෝ. හැබැයි සරණය පිහිටන්න ඕනු. තිසරණය පිහිටන්න ඕන. ඒ නිසා මතක දෙයාගඩ තිස්සරණයේ ගිල්ඩි කරගන්නපා තිසරණය සරණ ගිය කෙනා වෙන දේවල්ඟ දන ගහන්නේ නැත්ත බදුගමපන්නේ ලංකාව කියන වගේ ආරයඋපවාද කනට ඇහුුණත් බුදුරජාන් වන්සකින් සමාවගන්නවා තරම් භයානකයි. ඒර පස්සේ මේ විදියට පංචසීලයේ රැකගන තු තිසරණය පිහිටලා ආනාරක්ෂාවකට පත්වෙන කෙනාට සුගතිහිමි ඇයිඒ ඒකේච බුද්ධන් සරණංගතාන්සේ නැතේ ගමි සන්තියපායා යන් කිසිෙක් බුදුරජාණන්සේ සරණ ගියුත් එයා අපායියන්න නෑ. පහාය මානුසන්දයයන් දේවකායා පරිපූර්ය සන්ති මේ මිනිස්සිරුර අතෑරපු ගමන් දෙවිය වූ සරීරයක් කරා ඔහු යනවා. එච්චරයිම විසඳම පරණ ඕන තරම් වැරදිතියට පුළුවන් නැති කෙනෙක් නෑ ඒ කාන්තෙ නෑ ඔක්කෝඩම වැරදිල තියන අලුත්තිෙන් හැදන්න. මණ්ඩ ගොහොරුවක පිපුන නෙළුමක් වගේ බුදුන් සරණ ගිය කෙනාගේ ජීවිතය අලුතෙන් බැබලෙයි. මේ බණටි ගහල්ල ඇත්තරම පිනක් තියෙන කෙනෙක් න්න ඕනම් එක වැරද්දක් කරිහදාගනේ. දරුවනේ කසාද බඳින්ට කලින් තනිකට වෙන්නකුට කෙල්ලෙක් රාගහිතෙන් කොල්ලෙගේ අතක්ව තල්ලන් දෙිපා ඒක පාපයක් ඒකට කියන්නේ බඹසර කැඩුනා කියෙවා. රාගහිතෙන් කොල්ලෙක් බඳින්ට කලින් කෙල්ලෙක්ගේ අතක්වත් රාගහිතෙන් අල්ලන්ට පා. ඒකද කියන්නේ බඹසර කරුණග. එවැනි පිරිසුදු ජීවිත තමයි බුද්ධ කාලෙත එබේ ඒ ඇත්තුූ නිවන්දැක්කේ. බැන්දට පස්සේ තමාගේ බිරිද විතරයි වෙන බිරි ගැන හිතාත් නිවන් නෑගේවත් අද කාලෙක බොරු හිත නොමගේල් ඉවරයි. හිතට ජරා සිතිවිලියයි? ඒවෙලාට හිතන්ට ම බැඳපුිය එකක් කියලා මම බැඳපු කියා මේ මට දරුවෝ ඉන්නවා කෙ හිතන්න එහෙම හිත සංවර කරගන්න ඒක අද කාලෙහිෙටිට බඹ සරක් විවාහ වුනකිෙනා බිරිඳගින් විතරක් සතුට වෙන එක ඒක විවාහජීවිතයේ බඹසර විවා නොවනකිෙනගේ බඹසර තමයි විවාහ වෙන්ඩ කලින් කාන්තමක්වත් පිරිමියක් වත් ඇසුරු කරන්න ඒවාගේ බඹසරක් රකිනවටේ උතුම් සීලය සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත් පලයි ශීලයේ දාන ලක්ෂයකට වැඩිය මහත් පලයි ඊළඟට හිතට දැම් ඇරුුණොත් කොහෙද මං යන්නේ කියලා ඉතකොට බානක බවතේරෙයි ඇයි අපි පැලෑන් කොරගෙන ඉන්නවා ස්වයසරි ගට පසිල් සිල් ගන්නවා කියලා වක්කිනින් ජීවත්වවෙ අවරුදු පහයි නං මේ වෙසාක්කකට සිල්ගත්තේ නැත්තම් තව පොයවල් හතරයි තියෙන වෙසක්. ඔඒක ලෙඩක් හඇදිලා ඉස්පිරිදාල ඉඩ වුණුොත් කොයිං අරයන් නෑදෑකටයක් ධර කඩාපාත්ව වුණු ලෙඩෑද ඉන්ඩ වනොත් තමන්ඩ දරුවෙක් ලෙඩවිල් හරිල් ළඟ ඉඩුනොත් ඒ පෝයි වල්ටිකත්තිවරයි. මනුසුල් ලෝක ඉපදිලා බුදුරජාණන් වහන්සේකි තෙමගුල් සහිකරන ලෝකයාම් වදින පුද්ධන දවසේ. සිල්ගන්නවත් නැතුව මැරිල දෙන්නේ. මාසට පෝයවල් දොලහයින සිල්ගත්තත් කොච්චර පව්වට මිනිසුන් ගැතින් වෙනවාද. ඕ ගෙවාගන්න පුළුවන්ද අන්ට පිරිකරයක් පූජා කරලා. ලොකු පවගන්නය ම මේ කියන්නේ. සෑයට පස්සහර වලත් කෙනෙක් දුගතීපදුනා නම්. ක සමාජයේ කික්්ගිෙන් වත් සපෝට් එකක් නෑමකට කොල්ලු කතාව පටන්ගන්නකුටම වල් කතාවකෙන් පටන්ගන්න. ගන්ජ අඩියකින් ඉවර වෙන්නේ. කෙල්ලොත් එහෙමයි. හ්පන් සමාජයෙන් සපෝට්ට ගන්න ගොඩා දේවල් අතාරෙන්ඩවෙයි. අදමල්ලගේ ටඩාක් නාපුමි අවුරුදුදවිසේ කොල්ල කියනව ස්වාමිනී මංම එක වැරද්දක් කියල්ල දෙැ දෙැන කොල්ලොත්ත එක හිටිය අපිට උදවුවුට කවුරුත් නැවේ කියලා මංකෝ යකෝ තෝ පව් කරලා තෝ මැරුණට පස්සේ ඔය යාලුවන්ගේ කරවඩින් ගියත් තෝ යන්න නිරේනම්. උබොයි වැරත් අතෑරයට පස තුගේ යාලු ඔක්කෝ උඹබවතාරී උ කානුවක වෙටල කුණු නත් උඹ ඉපදිලන්නේ දෙදවලෝනේ. ඒ නිසා පව්කාරයන්ගේ කරෙන් යනවට වැඩිය කානුවක මැරන්ට කැමතිව අංකිව. පවුකාර ලෝකෙ ලොක්කෝ විදිහයට හිටියත් බලු පෙරහැරි ඉස්සරහින් යන එකත් බල්යෙක්මයි. අඩුපාඩු හදාගෙන අමාරුවෙන් අඩා අන්ඩ හරි සිරල් කෙඩිකෙඩි හරි අදාගෙන හදාගෙන තෙරුවන් ගොන සීකරන වත පිරිත කියාගෙන බණාගෙන ඉන්නේ එක අමාරුවෙන් යන්නේ සිංහහන්ගේ පෝලිමේ පිටිපස්සෙන් කොරගගාගියත් සිංහෙක්මයි. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ ලොක්කෝගේ හිටියට වැඩක් නැත සත්පුරුසයන්ගේ ලෝකී අඩහඩා පලයල්ලා. කාමේ වෙනුවෙන් කඳුළු සලපු ඇස් වලින් මංගේ බුදුරජාණන් වහන්සේ ගුණහලා කඳුළු සලන්ට. බුදුරජාණ වහන්සේ ගැන සිහිකරලා ඇතිවෙන චිත්ත ප්‍රසාධින්. කෙෙස් ගිනි දවලදාන්ට පිළිකාවකට කරන් අල්ලනවා වගේ. කෙලෙස් ගින්නට බුදුගුණ හිත හිතා ඇතුළේ ගින්න සිසිල් කරගන්ට ආන්ට ධර්මය. මේ බුදුරජාණන් වහන්සගේ ශාසනය බොහෝ දෙනා මඟ පල ලැබේ භහාවනා කරද්දෙන් නෙවෙයි. කොහොමද මාර්ග පල්ලබේ බනහද්දී. ියට හැත්ත පහක් විතර මේ බුද්ධශාසනය සසරින් එතර වුණ අය එතර වුණේ බනහද්ද. බනහානකුටයි අඩුපාඩු හදාගන්ට නැමෙන් එෙහිත මොකද මේ ලෝකගෙන් අපි දන්නේ බුදුරජාන් වන්සේ දන්නේ. ස හැවරි ධර්මය හණ්ඩෝන පුරුදු කරන්න පුලුව එකකක් අහණඩඕන. එක පෝර මබිධර්මින්ට අතතියවා එක පාරවා පංචුපාදනස්කන්දය අවබෝධ කරන්න ඕන කියල්ලා අත දයෙනවා මෙයින්ම් බුද්ධාගෞරෝ වෙලා ආරඋපවාද වෙලා කොහොමේ එවැනි උතුන් ධර්මයක් පිහිටත් නේද. ඊර්වාසි පංච පානස්කන්දේ පටිච සවම්පාදය අභිධර්මේ ය කරුණුටිකක් මතක හිටලා වාද කරකර කර යනවා. පණ්ඩිතකන් දොඩුවත් දොඩෝ යනවා පිහිටක් සලසාකණ්ඩ තියෙන ධර්මය ආභරණයක් විදිට පාවිච්චි කරලා වැජඹෙනවා දුගෙතු යඋපදදි. ම පිහිටක් ගන්න නැතුව ලෝකට පුරසාරමට දුඩන දහම අන්දිග්‍ය අතීතියෙන පහනක් වගේ. ඒ පහනතියන්නේ අන්දක්ළඟ. එහිනිසා පින්වත්න ගැලවිට බලන්ට ලේසි නැහැ. බුදුරජාණන්ණහන්සේ ඔය විදියට ගුඩාක් දෙනා දුගිති යන්න බව වදාලා මේ විදියටත් වදාලා පංවස් සාරිපුත යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධ මාතරයක් ප්‍රේම මාත්‍රරයක් තිබ්බොත් සභ්්‍යීතයේ සග්ග පරායනා ඒ සියලු දෙනා සුගති උපදිනවා. එහෙ නිසා සද්ධ මාත්‍රයක් වත් ඇතිකර ගන්ට ප්‍රේම මාත්‍රයක් වත් ඇතිකරගන්ට බුදුරජාණන්සේ සරණයන්ට ශ්‍රී සද්ධර මේ සරණයන්ට ආර්ය මහා සංගරත්නය සරණයන්ට. තිසර දේව හිතේ පහිටව ගඩ. වැරදදෙන් ගැලවෙන්ටත් එම දැන් සමහර පින්තින හිතනවා මගේ අති මේ වැරද්ද වෙනවා මම එක හදාගන්න ඕනු කියලා. එකබාර අමාරු වෙයි. දැන් කාමයට යොමු වෙච්ච කෙනෙකින්නවන ජරාව බලන්ට පෝර්ණවලින් ඇැබැහි විච්ච කෙනෙ කන්නවන සමරට බැල්මන මගේ දැරුම හැටියට. ල දහයක්කෝවට ඇැබැහි විච්චය ගත්තුත් අටදිනකිව තැඟඉන්නවා. එතකුට කරන්නතින්දී බඹසරවාගේ උතුන් සීලියත් දවස් හතක් රකින් දෝනු. ක කිසිම කාම ක්‍රියාවක් කරන්නේ රාගික දෙයක් කයින් කරන්නේ දවස් හතක් සීල්රැ කලා රුවන්ගලි මහසෑේ ගවට ගිල මලාක් නැති වුුණත් කමන්නේ මහස පාදමඟ බුදු සිරිපාලළඟ වැද වෙටනවගේ දඩනමස්කාර කරලා මන් දවස් රතක් රැකපු බමසර ජීවිතය මහන්සෑට පූජා කරනවා ප්‍රතිපත්ති පූජාවකදට ස්වාමිණී භාග්‍යතුාස මටම මේ පාපන් ගැලවිලා මගේ ජීවිතය හදාගන්ට මටහා සිර්වාද කරන්න කියලා. එතනදු සිල් සමාදාග ලන්න. ඇැවල දවස් දෙකතුන කියට ආයින්ද බෑ හිතේ කෙල්ලෙ සඇවිස්සටවා ගමනට හිතරන ෑම රුවන්ගල සෑ හිල් වෙල්ල කරන දෙයක් කරනවා කිය. ක් මට රුවන්ගලි සෑට පහ යන. ගිල්ලකින අන මට මේම යමාරුයි. ඇති මට සීල සමාධන්මාට මට රැක්ගන් ආසිරවාද කරන්නගෙන යයි බසට සමාදංගල යිනවා. ඔහම හත්තාට වතාවක්යටර බැම්ම කෙල්ලනවා. බයයි. නිතර නිතර බුදුරජාන් සැසරු කරනට ලෝක බලවීග බයයි. අද කාල දන්න රුවන්ගල සෑට ගීල එනකොටත් දේවාලකට පන් රක් ගටගක් නෙන්න කියලා. මේ බුදුන් ඇඳ එනගම පනුරක් ගැට හගෙන එන්නේ. ඒකයි පිහිතන් නැන්තේ. අහල නැද බුද්ධ කාලෙ පොඩි ළමෙක් යක්ක ව අදෙන්ටි කියලා නමුෝ බුද්ධය කිව කියලා රෑලවෙනක රැක්ක කියලා අද කාල යක්කු හලා තිස්පැයේ පිරික් කිය නොන රක්කිඉන්නන්නේන තිස්සර සරණ පිහිටපු කෙනා බුදුරජාන්සේ සිහිකරපු පමහෝ ඇති සියදවා රක්ෂාවට ට ගැමුමහ ජරුව යද්ධ සියටටක් කලා රජර ගොටුන් න්නේ ලියලති බ ම බදුරජාන්සේ සරණයනමට වෙන සරණක් නෑ. බුදුන් සරණින් මට සියලු ආරක්ෂාවච් කියේලා. බුද්ද තිලෝක සරන බුද්ධ සුරියු තමනුද. ඒ ගාතාව ියාගෙන හිතිී. යුද්ධෙට යනකුට ගාතාතුන සීකරනවා සරණ සේකරනවා. එක ඊතාලයක් රජ්ජුරන් ට වෙදිලන. කොහොමද. මේ ඇඟටන ඊ තලයේ වදින්න නැත්තන් ඉනා ගොහොමදන්නද. හද වූුණයන් අන්න වන්න කොඩවිෙන වදින්නේ තිස්සරණය නෑ. මරනයේ දරගන්න නැතැන් ටිකටික දෙඩිවියයනකට ඔය උනට අරහිමුත් පොඩ්ක් හොඳයිනි සියලූ ප්‍රශ්න විසඳගන මැරිච්ච එකක් කියන්න බලන්න. ඔයල ගංව ලාච්චිල සියල මැරිලේ තති එකෙක් කියන්න බලන්න සියලු ප්‍රශ්න විසඳගන මැරිච්ච කෙනෙක් එහෙම නෑ. ඒනිසා මේ ප්‍රශ්නිඉවරවෙන්නේෑ ප්‍රශ්නය ඉවර කර ගන්නඩ නම් බුදුරජාන් වන්සි සරණයන්ට දර්මී සරණයන්ට සංග්‍ය සරණයන්ට පංච සීලි අමාරුවෙන් රකිින්ද. බුදුරජාණන් සිට සද්ධ මාත්‍රයක් පේ මාත්‍රය තිබූ සබ්්‍යීතිය සග්ග පරායන ඒ සිරු දින ස්වර්ගය උපදනවා දෙවලෝව. ඒනිසා අපි කාටත් ද දහසක් පව්යටකොට දහසක් පව් ගෙවාම බුදුරජාණන් ගෙවීම පිණිස බුදුරජාණන්සේ සරණයන්ට අවංකෝම. ධර්මය සරණයන්ට සංඝ්‍ය සරණයන්ට සීලයක පිහිටන්ට වාසනෞද්ධාවීවා.සා සා.